Nestle Nestamalt Potion AI Shakti AI. Obava Balagan Vanna 100% Sudanam. ගාල්ල කියන්නේ අපේ රටේ සංචාරක ආකර්ෂණයේ දිනු ප්‍රධානතම නගරයක්. ඒ අතරින් ගාලු කොටුපවුර කියන්නේ UNESCO ලෝක උරුමයක් ලෙසට නම් කර ඇති ස්ථානයක්. පෘතුගීසීන් සහ ලන්දේසීන් විසින් මේ ගාලු කොටුව තුළ ඉදිකර භූගත බංකර් කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු පුරාවිද්‍යා සහ ගාලු උරුමය නිලධාරීන්ට ලැබී තිබුණා. ඒ අනුව ඔවුන් මීට වසර කිහිපයකට පෙර සිදු කළ ගවේෂණයකදී මෙන්න මේ කියන භූගත බංකර් සොයාගන්නට හැකියාව ලැබුණා. අද දෙරණෝසේ අපි අද ඔබට තොරතුරු වාර්තා කරන්නේ මේ භූගත බංකර් පිළිබඳවයි. ගාලු කොටුවේ පිහිටා තිබෙන ප්‍රධානතම භූගත බංකරය තමයි මේ. ඉතින් මේ ස්ථානයේ පිහිටා තිබෙන්නේ ගාලු කොටුවේ තියෙන අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට තියෙන නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ඒ පරිශ්‍රය තුළ. ඉතින් අපිට පහළට යන්න තමයි තියෙන්නේ, පොළොව මට්ටමින් පහළට වෙන්න භූගතව තමයි මේක පිහිටා තිබෙන්නේ. මොකක්ද මේ ස්ථානේ? ගාලු කොටුවේ පරණම තැන තමයි කළු කොටුව කියලා කියන්නේ. ඒතර මේ අපි ඇවිල්ලා ඉන්නේ කළු කොටුවේ පහළ මාලකයට. අපිට පේන තියෙන්නේ පැරණි කාලතුවක් වුයෙන් මෙතන තියෙනවා. ඇත්තටම එදා මොන වගේ වැඩවලටද මෙතන පාවිච්චි කරේ? පෘතුගීසීන් ඔබ ආපු උමංදුරටු පාවිච්චි කරේ සැඟවිලා නැවට යන්න. ලන්දේසීන් ආවට පස්සේ මෙතන කොටු බැම්මක් නිර්මාණය කරලා කාලතුවක් වූ අටක් තැන්පත් කරන්න පුළුවන් විදිහට සංවර්ධනය කරනවා. ඇත්තට මේගොල්ලන්ට අවශ්‍යතාවය තිබුණා ගාලු වරාය ප්‍රධාන සැපියුම් වරාය විදිහට බතාවියත් එක්ක සම්බන්ධ වුණා. ඒ හින්දා ගාලු වරාය ඒගොල්ලන්ට ආරක්ෂා කරගන්න. කොහොමද මේ හොයාගත්තේ? ඇත්තට වවුල් ගුහාව. අනතුරුදායක සත්තු මේක ඇතුළේ ජීවත් වුණා. ඒක අපිට සෑහෙන ආයාසයක් දරන්න සිදු වුණා. මේකටත් ඇතුළු වෙලා සංරක්ෂණය කරන්න. කොහොමද මේ වගේ දෙයක් තියෙනවා කියලා කොතනින්ද එළියට ආවේ තොරතුරු? පැරණි සිතියම් වල සංගවිජ තොරතුරු තමයි මේ අපි එළියට අරන් ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අපිට ඊළඟට යන්න තියෙන්නේ විශේෂම වෙඩි බෙහෙත් ගබඩාවට. කළු කොටුවේ තියෙන එකම වෙඩි බෙහෙත් ගබඩාව තමයි මේක. ඒත් ඕගලන්ට පේනවා ඇති මේකේ සොල්ජර් කෙනෙක්ගේ ප්‍රතිමාවක් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ පාවිච්චි කරපු කාලතුවක්කු, ඒගොල්ලෝ පාවිච්චි කරපු තුවක්කු, ඊට පස්සේ මේකේ කොහොමද වෙඩි බෙහෙත් ගබඩා කරපු ආකාරය, ඒ පීප්ප වගේ දේවල් අපි ආකෘති හදලා තියෙනවා. සොල්දාදුවෙක් ගැඳුමක් වෙනවනේ යකඩවල නිර්මාණය කරපු කෙනෙකුට අවිල්ල මේ යුද ඇඳුමේ ඇඳගෙන ඡායාරූපයක් එහෙම ගන්න පුළුවන්. මේ තවත් මම හිතන්නේ රහසිගත මම මාර්ගයක් වෙන්න ඕනි. එහෙම එකක් තියෙනවා. මොකද්ද මේ? දැන් මේක තමයි මේ ඇතුල් වෙන දොරටුව ප්‍රවේශමෙන් ඉන්න. දැන් මේක තමයි අපිට ආරක්ෂා වෙනුවෙන් සැකසූ රහස් කාමරය. මම හිතන කුටිරයක් තියෙනවා. මේක ඇතරම වෙන්ටිලේෂන් හෝල් එකක්. වෙන්ටිලේෂන් හෝල් එක ඇතරම බ්ලොක් කරලා තිබිච්චින් අපි ඒ විදිහට මේක සංරක්ෂණය කරා. ඒ කියන්නේ වාතාශ්‍රය ඇතුල් වෙන තිබිච්ච කාරණා. ගාලු කොටුපවුරේ තියෙන විශාලතම වෙඩි බෙහෙත් අන්තර්ගත භූගත බංකරය තමයි මේ. මේක නම් කරලා තියෙන්නේ තාරකා යුද අට්ටාලය කියලා. තාරකා යුද අට්ටාලය කියලා කියන්නේ ඒ කාලේ තිබ්බ ලොකුම වෙඩි බෙහෙත් ගබඩාව. අපිට කියන්න ඔක්කොසුනි මොනවද මේ පීප වල තියෙන්නේ? වෙඩි බෙහෙත් හදන්න ගත්තේ වෙඩි ලුණු, අඟුරු, ගෙන්දගම් කියන අමුද්‍රව්‍ය තුන. ඉතින් මේ තමයි වෙඩි බෙහෙත් ගබඩා කරලා තියෙන ස්ථානය. පොඩි කවුලුවක් වගේ එකක් තියෙනවා. පොඩ්ඩක් මේ විදිහට ඇබිලා බැලුවට පස්සේ හරිම සිසිල් සුළං ධාරාවක් මම හිතන පිටත ඉඳලා එනවා. මේ තියෙන්නේ මේ වාතාශ්‍රය එන්න භාවිතා කරපු කවුලුව. මේකේ දිග ගත්තොත් එහෙම අඩි 10ක් විතර දිගකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මොකද මේක වෙඩි බෙහෙත් ගබඩාවක්. නියමිත උෂ්ණත්වය පාලනය කිරීම සඳහා තමයි මේ කවුළුව භාවිතා කරලා තියෙන්නේ. ඒ වා කවුළුව පිටතර පේන්නේ මෙන්න මේ විදිහට. මේ වගේ භූගත ස්ථාන 6ක් අපි සංරක්ෂණය කරලා ජනතාවට දැන් විවෘත කරලා තියෙනවා. අර නිකම්ම කොටුපවුර නැරඹීම විතරක්ම නෙමෙයි කරන්නේ, ඊට වඩා දෙයක් අපි එකතු කරලා තියෙනවා. මේ යප්තියට තිබෙන මේ භූගත බංකර් මහජනතාවට විවෘත කරන්නේ මීට වසරකට පමණ පෙර. නමුත් අදටත් මේ ප්‍රදේශයේ ජනතාවවත් අඩුම ගානේ මේ සමග දැනුවත්භාවයක් නැහැ. එසේනම් ගාලු කොටුවේ මේ භූගත බංකර් නරඹන්නට ඔබටත් ආරාධනා කරමින් සමුගන්නවා ගාලු කොටුවේ සිට. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.